සමදා සමහන් සමදා සුවෙන් ගරු අධිකරණ ඇමතිතුමනි මුලතිව් වල විනිසුරුතුමාගේ ඉල්ලාස්වීම අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව බරපතල කාරණාවක් ඔහු කියා සිටිනවා ඔහුට මරණ තර්ජන විවිධ බලපෑම් ඔහුගේ නියෝග පිළිබඳව බරපතල ප්‍රකාශයක් එතුමා කරනවා එහෙම බලපෑමක් තිබුණා නම් එතුමා විදේශී රටකට ගිහිල්ලා මෙහෙට ලිපිය ලැබෙන්න සලස්සන උවමනාවක් නැහැ විනිසුරුවරයෙකුට බලපෑමක් තියෙනවා නම් ඒ විනිසුරුවරයාට සම්පූර්ණ බලතල ව්‍යවස්ථානුව දීලා තියෙනවා ඒ බලපෑම් කරපු පුජ්‍යලයාට සිතාසි නිකුත් කරලා ගෙන්න ගන්න පුළුවන් වරෙන්තුවක් නිකුත් කරන්න පුළුවන් නඩුවක් විභාග කරලා දඬුවම් දෙන්න පුළුවන් ඒ බලය ඔහු පාවිච්චි නොකරා නම් ඒකේ වගකීම ඔහු බාරගත යුතුයි එතුමා දුන්න තීන්දුව වෙනස් කරන්න කියලා බලපෑම ආවා ආතතිය කිව්වේ ඒකයි එහෙනම් බලපෑම කරපු මිනිස්සයා දැනගන්න ඕනනේ එහෙනම් එයාට විරුද්ධව දාන්නක උසාවියට අපහාස කිරීමේ චෝදනාව ඒක නොකර තමුන්නන්සලා මේ ආණ්ඩුවට දාන්නේ මොකද අපි පාලනය කරනවාද අධිකරණය You can't take the position that there has been no pressure on him even in this house you yourself have made a speech lawyers have demonstrated walked out for the more than a month this has been going on so you can't say if there was pressure he could have taken steps we all know the whole world knows that there was pressure අපේ රටේ අධිකරණයට විශාලම තර්ජනයක් බලපෑමක් කරපු මේ පාර්ලිමේන්තුවේ ඉන්න එකම මන්ත්‍රීවරයා තමයි දරු සුමන්දිරන් මන්ත්‍රීතුමා ඔබතුමා තමයි 2022 ඔක්තෝබර් මාසේ 20 වෙනිදා මේ පාර්ලිමේන්තුවට කිව්වේ අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ගැන කිසි විශ්වාසයක් නැහැ ඔබතුමා කිව්වේ නැද්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙදර යවන්න කියලා කිව්වද නැද්ද ඔබතුමා මේ රටේ අධිකරණයේ ස්වාධීන තත්ත්වයට වැඩියෙන්ම බාධාවක් කරපු මන්ත්‍රීතුමා අද අධිකරණයේ ස්වාධීනතාවය ගැන අඬනවා. ඒතර ඔබතුමා කිව්වේ නැද්ද නවාස් විනිසුරුතුමා පිල්ලයන් ගරු ඇමතිතුමාගේ නඩුව සම්බන්ධව නියෝගයක් දුන්නේ නැහැ කියලා ඔබතුමා කිව්වේ නැද්ද? නවාස් විනිසුරුතුමා එහෙම තීන්දුවක් දීලා නැති බව ඔබතුමා දැනදැනනේ කිව්වේ. ඉතින් ඔබතුමානේ අධිකරණයේ හැල්ලුවට ලක් කරන්නේ. වෙන මිනිහෙක් කිව්වනම් අද අවුරුදු දෙකක් හිරේ නේද? That is what it says. කොහෙද යන්නේ මල්ලේපොල් වගේ උත්තර දෙන්නේ? I never mentioned any judges name. AdaDerana YouTube නාලිකාව. YouTube AdaDerana දැන්ම subscribe කරන්න.